දක්ෂ නිවේදිකාවක් ඒ වගේම රංගන ශිල්පිනියක් සහ සමාජ ක්‍රියාකාරිනියක් වශයෙන් කටයුතු කරන සංජීවනී වීරසිංහ කියලා කියන්නේ කොයි කවුරුත් අතර ප්‍රසිද්ධ වුණු චරිතයක්. අසරණ වූ රෝගීන්ට පාසා දරුවන්ට විවිධ ආයතන නගා සිටුවන්නට ඒ වගේම හිංසාවට ලක් වූ දියණියන්ට පිහිට විමින් නොයෙකුත් කාර්යයන් ඉටු කරපු ඇය පසුගියදා කවුරුත් නොසිතූ විරු ආන්දෝලනාත්මක සටහනක් ඇගේ මූණුපතට එකතු කරනවා. මේ සටහන කෙලින්ම ඉලක්කගත කරන්නේ ශ්‍රේෂ්ඨයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිල්මිනී තෙන්නකෝන්ටයි. ඇය එක්තරා YouTube මාධ්‍ය ජාලයක වැඩසටහනකට සහභාගී වෙමින් සංජීවනී වීරසිංහ ගැන අපෝධ චෝදනාවක් එමත් නැත්නම් මුසාවක් කියලා තියෙනවා. ඒ පිළිබඳව කලකිරුණු සංජීවනී වීරසිංහ තමන්ගේ සටහන ආරම්භ කරන්නේ මෙමයයි. මා කලක් වැඩිමාල් සහෝදරියකට සේ සැලකූ එක්තරා වැඩිහිටි ශිල්පිනියක් පසුගියදා පැවැත්තු ඇගේ සාකච්ඡාවක මගේ ගැනත් අනවශ්‍ය ආකාරයෙන් සඳහන් කරනු කන වැකුණු නිසා සුපුරුදු පරිදි ලිය යුතු දේ ලියා තබමි. සමහර විට ඇගේ ජීවිතය කතා කරන්නට තරම් වැදගත් දේවල් හෝ දෙන්නට තරම් වටිනා සමාජ පණිවිඩයක් ඇයට නොමැති නිසා ඇගේ සාකච්ඡාවෙන් මග ගැන කතා කළා විය හැක. ඇගේ නමේ තේරුම නිල්මිනක් උනාට කට ඇරියම ගලාගෙන එන ඉස්මුසාවන් පිරුණු වචන ගල් බොරුළු තරම්වත් නොවිටිනා බව මට වැටුණේ බොරුවෙන් ප්‍රේක්ෂකයා මුලා කරමින් ඇය කළ සංවාදයේ දුටු විටයි. ඒ වගේම වැඩිදුරටත් අදහස් දක්වන සංජීවනී සඳහන් කරන්නේ බොරු වපුරමින් Tamanගේ එදිනෙදා ජීවිතයේ පැවැත්ම ගෙන යන්නට දඟලන මේ රංගන ශිල්පිනිය කිස්සේ Tamanට උදව් කරපු හිතමිතුරන් පිළිබඳ හිතන පතන ගැහැණියක් නොවේ කියලා එක්තරා අවස්ථාවක ඇය බරපතල ලෙස රිය අනතුරකට මුහුණ දෙනවා. මේ වැඩසටහන අතරතුර ඇය ඒ අනතුර මතක් කළත් ඇයට උදව් කරපු ළඟින් හිටපු පුද්ගලයන් පිළිබඳ සඳහන් කරන්නේ නැහැ. ඒ පිළිබඳ සංජීවනී දැක්වේ මේ ආකාරයෙන්. ඇයව රාගම රෝහලට සීමුර්ජිතව රැගෙන අවස්ථාවේ ඇඟට දමන්න ඇඳුමක්වත් නොමැති බව රෝහල් කාර්ය මණ්ඩලය දැනුම් දුන් විට එවකට කඳානේ පදිංචිව සිටි මා සියල්ල පසකලා අවශ්‍ය රෙදිපිරි රැගෙන ගොස් කළ යුතු යුතුකම් කළ බව ඇයට දැන් අමතක වී ඇත. මා කළ උදව් අමතක වුණ එක පුදුමයක්ද. ඇගේ කලින් කසාද සැමියා ඇය රෝහල් ගත කළ දා සිට එක දිගට ඇයට සී එන තෙක්ම බොහෝ අපහසුකම් මැද එතන දිවා රෑ වැටි සිටියා. නමුත් ඇය උදව් කරපු අනිත් අයව මතක් කරද්දී ඇයට ඔහුගේ නමත් අමතකුණා. මේ සිදුවීම සම්බන්ධයෙන් දරුණු ආකාරයේ කලකිරීමට පත්ව සිටින සංජීවනී තවදුරටත් අදහස් දක්වන්න මෙන්න මේ විදියට. ඇය ගැන කියන්න බොහෝ පෞද්ගලික දේවල් මට තිබේ. සමහරුන් මුදලට විකුණු හැටි, සමහරු මුදලට විකුණන හැටි සහ තම විවාහ ජීවිතය කඩා කප්පල් කරගත් විලාසය. හොඳ කාන්තාවක් ලෙසට ලෝකයට මවාපෑවත් ඔවුන්ගේ විවාහය දෙදරු සත්‍ය හේතුව දන්නෝ දැන සිටියත් ඒවා විස්තරාත්මක විවේචනය නොකරමි. මන්ද ලොරියක් පිරෙන්න ඇති ඒ කුණු ගොඩවල් අවුස්සා හතර වට ගඳ ගැස්වීමට මට අවශ්‍ය නොමැති නිසාය. මේ ටිකද ලිව්වේ ඇය මා පිළිබඳව අනවශ්‍ය ප්‍රකාශ කරමින් ඉල්ලං කෑ නිසා පමණයි. අනුන් විවේචනය කරන්නට ඇය යොදවන කාලය තමන්ගේ පවුල වෙනුවෙන් යොදවන්නට ඇයට හැකිුණා නම් ඇය අද දරුවාද සමග ජීවිතයේ තනු නොවනු ඇත. සිදු වූ අසාධාරණ තත්ත්වය නිසා ඉතාමත් ඍජු අදහස් කීපයක් ඇය තම මූණු පොත හරහා එකතු කළේ ඒ ආකාරයෙන්. මෙලෙස සංජීවනී වීරසිංහ ප්‍රවීණ රංගන ශිල්පී නිල්මිනී තෙන්නකෝන් පිළිබඳව මෙසේ අදහස් දක්වා තිබුණා. මේ අතර මදුමාදව අරවින්දද සිය Facebook කිනුම තුලින් ප්‍රවීණ රංගන ශිල්පී නිල්මිනී තෙන්නකෝන් මහත්මිය විවේචනය කරන ආකාරයේ පෝස්ට් එකක් සමාජ මාධ්‍ය තුල සැරිසරී තිබුණා. ඒ සඳහන් වූයේ දීනියට මා දන්නා සත්‍ය තොරතුරු ඉදිරියේදී පැවසීමට සිදුවනු ඇති බවයි. කෙසේ වෙතත් නිල්මිනී තෙන්නකෝන් මහත්මිය දුවගේ අධ්‍යාපන කටයුතු හේතින් ළඟදීම විදේශගත වීමට නියමිත බවයි වාර්තා වන්නේ. නිල්මිනී තෙන්නකෝන් මහත්මියගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ලංකා ටයිම්ස් 24 අපද සුපපැතුම් එක් කරනවා. මේ පිළිබඳ ඔබගේ අදහසක් ඇත්නම් පාත කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. රංගන ශිල්පිනී සංජීවනී වීරසිංහ සහ ප්‍රවීණ රංගන ශිල්පී නිල්මිනී තෙන්නකෝන් අතර ඇතිව ඇති මේ මත ගැටුම ඉක්මනින් විසඳා ගැනීමට හැකි වේවායි ලංකා ටයිම්ස් 24 අපද ප්‍රාර්ථනා කරනවා.
කලාකරුවන් වශයෙන් එකම ශ්‍රේෂ්ඨයේ නිරතව සිටිනේදී මෙවැනි ගැටුම්කාරී තත්වයන් ඇත්වීම තුලින් කලාව සම්බන්ධයෙන් සහ ඔබ දෙපළ පිළිබඳව මිනිසුන් තුල ඇති වෙන්නේ දැඩි පිළිකුල් සාගත ස්වභාවයක් මේ නිසා මෙවැනි මත ගැටුම් දුර දිග නොගොස් ඉක්මනින් විසඳා ගැනීමට හැකි වේයයි අප සිතනවා මෙවැනි තොරතුරු දැන ගැනීමට ලංකා ටයිම්ස් 24 අපගේ YouTube channel සමග නිතරම රැඳී සිටින්න ලංකා ටයිම්ස් 24 අපගේ YouTube channel subscribe කරන්න bell icon click කරන්න